බලාපොරොත්තු වන
महाव्यसनेन महा रोगेन रोगविय दुरुकरणत ए महा भयानक वदुरेन सेलूम लोवेसिया विशेषेम श्रीलांकिकया दुरुकरणत हितवानन्नत ए आशीर्वादे एकरन्नतई मे पिरित अदनवसेदी अप पिरिवेन पुदलिम तुल देशना करन्नत बलापुरुत्तु वन्न ඉතින් පිළිත පිළිබඳව බෞද්ධ වූ අපට අමතකයෙන් අනුශාසනා පවත්වන්න දුර්මනාවක් ඇතිවන්නේ නැහැ. අටුවාචාර්යින් වහන්සේලා සඳහන් කරනවා පරිසමන්තතෝ තායති රක්කතිති පරිත්තං. තාත්පසින්න ආරක්ෂාව රැකවරණය ගෙනල්ලා දෙනවා කියන අර්ථයෙන් තමයි පරිත්ත නැත්තම් පිළිත කියන එක අර්ථ ගන්නවල තියෙන්නේ නිර්වචනය කරලා තියෙන්නේ. ඉතින් අපිට සංගීත ශාස්ත්‍රයේ ඉතිහාසය තුල ගත්තොත් එහෙම මෙවැනිම උවදුරක් එදා විශාල මහනුවරට පැවතුණා ඒ අපි දන්නවා තුන් බිය ඇති වුණා කියලා ඒ රෝග බිය දුර්භික්ෂ බිය අමනුෂ්‍ය බිය කියන මේ බය ත්‍රය නැති කරන්නට එදා බුදුරජාණන් වහන්සේගේ අවබෝධන ශාසනය පරිදි ආනන්ද හාමුදුරුවන් වහන්සේ සක්‍ර ද්වේවේන්ද්‍ර ප්‍රමුඛකට ඒ දේව සමූහය විශේෂයෙන් ඒ විශාල මහනුවරට දා තුන් සූත්‍රය මූලික කරගෙන රතන සූත්‍රය විශේෂයෙන් දේශනා කරන්නට යෙදුණා ඒ තුල ඒ විශාල මහනුවර සුඛී සූපත් භාවයට පත් වුණා කියන පුවත අපට ශාසන ඉතිහාසය තුලින් අහන්නට දකින්නට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ උතුම් සූත්‍ර දේශනාවත් අන්තර්ගත කරගෙන මේ මොහොත තුල ගෞරවනීය මහා සංඝ රත්නේ ඒ උතුම් පිරිත දේශනා කරනවා. මේ දේශනා කරන ලබන්නා වූ පිරිත තුලින් ඔබට අපට තිබෙනා වූ සියලුම අපල උපද්‍රවයන් දුරින් මුත වේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ හේතු වාසනා වේවා. විශේෂයෙන්ම මේ සඳහා අවවාදන ශාසනා ලබා දෙන ගෞරවනීය අස්කිරි මහවිහාර මහපිරිවේ මහවිහාර පාර්ශවීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රදාන කාර්ය සංඝ සභික හාමුදුරුවන් වහන්සේලා සියලුම දෙනාටම විශේෂයෙන්ම අපව යහපතෙහි යොදවමින් අපගේ ගුරුදේ වෝත්තම ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ අස්කිරි මහාවිහාර මහපිරිවෙන් ප්‍රති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලු මහාමුදුරුවන් වහන්සේලා ඒ වගේම ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටම මේ පවතිනා වූ ඒ රෝග බිය දුරින් මුත වේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ හේතු වාසනා වේවා. කරන කියන සිතරපතන සෑම යහපත් කටයුත්තක්ම යහපත් චින්තනයක්ම මේ දේශනා කරනු ලබන්නා වූ පිරිත් දේශනාවෙන් සඵලවත් භාවයට පත් වේවා. අවසන අප මේ රැස් කරගන්නා වූ තුමු පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංස බලයෙන් අනුසස් බලයෙන් සසර ගමනේ ඔබට මට අප සෑම දෙනාටම මේ උතුම් පුණ්‍ය ධර්මය උතුම් වූ පාරමී ධර්මයක් බවටම පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන සෑම දෙනාම දැන් ශ්‍රද්ධා සිතින් යුක්තව එකඟ සිතින් යුක්තව මේ උතුම් පිරිත් දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. සෑම දෙනාම සාදුකාරයන් වහන්සේ. නමෝ